සම්මා සම්බුදු සරණයි සදැහැති සුපින්වත් ඔබ සැමට සදැහැවතුනි සුවහසක් ජනේ ජනයා දුකින් මුදවාලීමේ අභිලාෂයෙන් පරම පූජනීය දරණාගම කුසල ධම්මනාහිමි සමිඳුන් ලොවට දායාද කළ ජාතියේ බොදු නාලිකාව බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්මදේශනාවක් මෙලෙසින් ඔබ වෙනුවෙන් සන්නිවේදනය කරන මොහොත සදහවතුනි දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළා වූ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමාධිපති අම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනේ අරියදජ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් පාදාභි වන්දනෙන් යුක්තව සාදු නාදනම්වා පිළිගනිමු මේ උතුම් දම් සභා මණ්ඩපයට සාදු 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 සදහවතුනි මේ උතුම් වූ සද්ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙසින් බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ ලෝපුරා සම්නිවේදනය කරන්නට තම සදැහැති පුණ්‍යවන්ත දායකත්වයේ ගෙන කටයුතු කරනවා මාකොළ උතුර පදිංචි ස්ටැන්ලි වීරසිංහ මහතා සහ ප්‍රංශයේ පැරිස් නුවර පදිංචි සැම්සන් උපාලි වීරසිංහ මහතා ඇතුළු ඒ පවුලේ සුපින්වත් පිරිස විසින් සමන්ත චක්කවාලේසු අත් गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदंता धम्मस्सवनकालो अयं बदंता धम्मस्सवनकालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सद्धा बुद्धि संपन्न कारुणिक पिंगत्नी पितामत्म वटिना श्रेष्ठ उदार पिंकम तमय धर्मदान में पिंकम इवेनी उदार पिंकम सिद्ध करला बलापुरुत्तेन तम तमंगे अरमुनु कीपयक इष्ट सिद्ध कर गांट पांच अधिक हतर माकुल उत्तर माकुल पदिंचि स्टैंड वीर सिंह सह ప్రాన్సే పెరిస్ నువర పదించి శంసనుపాలి వీరసింగ్ ఎత్తులు పౌలేశీలు జనావిచిన్ తమై శ్రేష్ఠతమ పింకమట దాయకత్వే గట్టి ప్రార్థన అరమును కేవి సుమనావతి యన అయ వసరకట పెర పర్లోస పత్తంట యదున ఆదరణీయ మేనియన్ ఇసిడో వీరసింగ్ ఆదరణీయ పియానన్ పియదాస హేవా వితాన ఆదరణీయ మామండి ఎడ్లిన్ హెట్టియారచ్చి ఆదరణీయ నందమ్మ సుమిత్ హేరంచి कलु आरच आदरणीय सहयुरा ये परलोसपस्चिलु दिनाट ज्ञाति संग्रहाय क्वसेनुत सेत प्रार्थना करनो हेतु संधान मी गियाटी अयगलुन गे जीवत्त सिटिना सियलु दिनाट पेमिनि सिटिना सियलु दिनाट ज्ञाति मित्रादिंट सेत प्रार्थना करंट मेन मे अरमुनु कीपय इदिरियन कियागिन समय मे उतुम पिंकमट दायकत्वयक् गत्ते ඉතින් ඔයත් මේ ධර්ම දානමය පින්කම සිදු කරන්නේ ධර්මය ශ්‍රවණය කරන්ට. මේ ධර්මය අපි දේශනා කරන්නේ දේශනා මාලාවක් හැටියට. මේ දේශනා මාලාව ඔයත් දන්නවා සෑම බ්‍රහස්පතින්දා දිනකම උදේ 8 ඉඳන් 9 දක්වාත් එදිනම බෞද්ධ ගුවන් නුදුලියේ රාත්‍රි 10 ඉඳලා ඒ වගේම ආයි නැවත බෞද්ධ රූපහානි රාත්‍රි 12ටත් ප්‍රචාරය වෙනවා. ये विशुद्धि मार्ग तुलिन ये पहदिलि किरीम सिद्ध कराने ससरिं निवनेट ऐ ससर आपि देन गेव्वा गोडक एक एक भावयक देखा सीयक दाहक लक्षयक कोटियक नेमी अनंत अप्रमाण अपि भव पहु करगेन एविल्ला अपि अद एविल्ला इन्नवा निवेरेदि भावयकट ये मनुष्यत् आत्म भावयक अपि नेवतत् लबा गत्ता ये लबागत मनुष्यात्म भाव बुद्ध शासन पवतीन कालयाक
බුදු කෙනෙක්ගේ ශාසනයක් ලෝකේ පවතින කාලයක්. මනුස්සාත්ම භවයක් ලබා ගත්තා. දෙවෙනි කාරණේ. අනිත් කාරණේ තමයි ඒ ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නිවැරදිව දේශනා කරන. ඒක ශ්‍රවණය කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අති විශේෂ වරප්‍රසාද හතරක් තියෙනවා නැත්තම්. සම්බුද්ධ ශාසනයක් ලෝකේ පවතින මනුස්සාත්ම භාවයක් ලැබලා තිනෝ ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ හැකියාව තිනෝ කියන දේ තේරෙනවා හොඳටම ප්‍රමාණවත් හොඳටම ඇති අති විශේෂ වර ප්‍රසාද හතර ආමුදුරන්ට නම් පහක් තියෙනවා පැවිදි බව තිනා ඒක ඊට පහසේ ගිහෙත්තන්ට ටිකක් අමාරුයි ජීවිතය ගත කරන ගමන් මේ සංසාර දුකෙන් ඈතර වීම දුෂ්කර කාර්යයක්. පැවිදි භවයකට පහසු කාර්යයක්. කොහම වුණත් අධිගමයක් ලබන්නට මාර්ගඵලයක් ලබන්නට ජී පැවිදි කියලා වෙනසක් නැහැ. ඒක පැවිද්දන්ට සමහර අවස්ථාවල බැරි වුණත් ඊට කලින් ගිහියන්ට පුළුවන්කම තියෙනවා. එදත් සම්බුද්ධ ශාසනය තුළ එහෙම සිද්ධ වුණා. ඒ නිසා දේශනා කරන ධර්මය හොඳට අහලා හොඳට සිතේ ධාරණය කරගෙන ඒක නිතරම ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕනේ. අනුපූර්ව ප්‍රතිපදාවක් අනුපිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙලේ මේ විසුද්ධි මාර්ග දෙකක් අපි පසුගිය ධර්මදේශනා තුලින් පැහැදිලි කරා. සීල විසුද්ධි පැහැදිලි කරලා තියෙනවා පසුගිය ධර්මදේශනා තුලින්. ඒ වගේම චිත්ත විසුද්ධියත් පැහැදිලි කරා. ඒක ඉදිරි දේශනවලදී අසන්න ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ශ්‍රවණය කරලා ඊට පස්සේ සූදානම් වෙන්න දික්ටි විසුද්ධි සඳහා. මොකද සුද්ධ වීමේ හතයි තියෙන්නේ. පිළිවෙල හතයි. සීලෙන් සුද්ධ වෙන්න ඕනේ. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. සිතෙන් සුද්ධ වෙන්න ඕනේ විසුද්ධි. සිතත් වඩාම පිරිසිදු වෙන්න ඕනේ දික්ටි විසුද්ධි. දික්ටි කියන්නේ දකිනවා. ඒක දෙකක් තියෙනවා සම්මා දික්ටි, මිත්‍යා දික්ටි. තනි වචනෙන් කතා කරා දික්ටි කියලා ඒ කතා කරන්නේ තකුසල් ගැන. සම්මා දික්ටි ගැන කතා කළොත් ඒ තමයි නිවැරදි. යහපත් දැක්ම, නිවැරදි දැක්ම. සංකා විතරණ විසුද්ධි සැකය සහ මුලින් අයින් වෙනවා. පිරිසිදු වෙනවා සැකයක් නැහැ විශ්වාසයෙන්. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි මග නොමග නිවැරදිව තෝරාගෙන නොමග යන්නේ නැතුව හරි නිසි මගට වැටෙනවා. ඒකට කියනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින්න. මග නොමග නුවණින් දකින්නට කියනවා මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි. ඊගාට තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. ප්‍රතිපදා පිළිවෙත ප්‍රතිපදා නුවණ ඥාන නුවණ දර්ශන දකිනවා. එහෙනම් මේ පිළිවෙල නිවැරදිව මේ ප්‍රතිපදාව දකිනවා. එතන තියෙනවා නව මහා විදර්ශනා කියලා ඥාන නමය. ඊට පස්සේ තියෙනවා ඥාන දර්ශන විසුද්ධි. නුවණින් දර්ශනය පිරිසිදු වෙනවා. එතනින් එහාට කරන්න දෙන්නේ සෝවාන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් සතර මාර්ග සතර ඵල අපි තාම ලැබුවේ නැහැ. ඒ නිසා දත් වාඩි වෙලා බණහන්ට සිද්ධ වෙනවා. අඩු මාසයෙන් මේ භවයේ චුල්ල සෝතාපන්නව තුන 6 දවස් බණ කියන්න ඕනෙත් නැහැ. 7 දවස් දානෙ ඕනෙත් නැහැ. 3 මාසෙ බණ ඕනෙත් නැහැ. 3 මාසෙ දානෙ ඕනෙත් නැහැ. තේරෙනවද? ඒක තමන් අවබෝධ කරගන්න ධර්මතාවයක්. සහතික දෙන්න බෑ කාටවත්. තමන් දන්නවා තමන් ඉන්නේ කොතනද කියලා. ඒ අවබෝධය තුළ තමන් ලබා ගන්න අවබෝධය තුළ තමන් දන්නවා පැහැදිලිවම දන්නවා විතරක් නෙමෙයි තමන් දකිනවා පැහැදිලිවම කොතනද ඉන්නේ කියලා. ඒ අනුව ඕන්න ඥාතීන්ට හිතවතුන්ට කියලා යන්න පුළුවන් මම මැරුණට පස්සේ දානයක් අවශ්‍ය නැහැ. දානයක් අවශ්‍ය වෙන්නේ මේ පින් දෙන්න අවශ්‍ය වෙන්නේ එතනින් මෙහා ඉන්නයි.
එයාලට සසර ගමනක් තියෙනවා. එයාලා ඥාති ප්‍රේත ආත්ම භවවල ප්‍රතිසන්දි ගන්නවා. පරදත් උපචීවි කියන ආත්ම භවවල ප්‍රතිසන්දි ගන්නවා. ඒ ආත්ම දෙක තුල, ඒ භව දෙක තුල ප්‍රතිසන්දි ගන්නායට පින් දෙන්න පුළුවන්. අනිත් අයට පින් දෙන්න බැහැ. නිරය අස්ථානයක්. ස්ථානයක් නෙමෙයි පින් ගන්න. දිව්‍ය ලෝකයක් අස්ථානයක්. පින් ගන්න බැහැ. රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අස්ථානයක්. පින් ගන්න බැහැ. අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් අස්ථානයක්. මනුස්ස ලෝකයක් අස්ථානයක්. මේ ඥාති සියලු දෙනා නැවත මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි අරගෙන නම් අපි කොහොමද යැත්තන්ට පින් දෙන්නේ? එයාලා මනුස්සාත්ම භවයේ භුක්ති විඳිනවා. එහෙනම් මේ පින කියන එක තම තමන්ගේ සිත් තුළ උපදවාගත යුතු ධර්මයක්. මේ ditthi visuddhi තුළින් ඒ සතුට උපදවා ගන්න පුළුවන්. පින කිවි සතුටට. හදයන් පුනාසීති පුඤ්ඤං. පුඤ්ඤාති සුඛං සේතං අදි වචනං. සැපයට කියන තවත් වචනයක් පින කියන්නේ. හදයන් පුනාසීති පුඤ්ඤං. හදවතේ පිනා යාමද පින කියලා කියනවා. එහෙනම් සතුට තමයි ඇති කර ගන්න ඕනේ. ඒ සතුට ඇති කරගන්නේ අපි නිවැරදි ධර්මයක් ශ්‍රවණය කළා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය උදාහම අපිට දැන් තේරෙනවා, අපිට වැටහෙනවා. ඒ තුල ලබන සතුට පරලොව ගියට දෙන්න පුළුවන්. වෙන කිසි දෙයක් පරලොව ගියට දෙන්න බෑ. එහෙනම් දික්ටි කියන්නේ දකිනවා, විසුද්ධි වඩාත්ම පිරිසිදු වෙනවා. දැකීම වඩාත්ම පිරිසිදු වෙන්න ඕනේ. ඒ සඳහා කරුණු 201ක් කියන්න වෙනවා. ඉතින් මේ පැයක් තුල කරුණු 201ක් කියන්න බෑ. අපි වරින් වර 201ම එකින් එක විස්තර කරනවා. එනිසා මේ ධර්ම දේශනාව අහලා එතනින් නවතින්නේ නැතුව මේකේ මුල් ධර්ම දේශනා ටිකක් ශ්‍රවණය කරන්න, ඉදිරියේදී ඇති වෙන සියලුම ධර්ම දේශනා, මේ ප්‍රචාරය වෙන සියලුම ධර්ම දේශනා ශ්‍රවණය කළොත් ඔයත්න්ට ඔය කියපු සප්තවිසුද්ධීන් හතක් තියෙන පිරිසිදු වීම, ඒ හතෙන් පිරිසිදු වෙලා ආයි මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ ත්‍රිවිධ ලෝකයෙන් එතර වෙලා යන්න පුළුවන්. සංසාර ප්‍රවෘත්තියක් තියෙන්නේ, පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම අපි නවත්තනවා. නවත්තන්න බැරි වෙච්ච නිසා නැවතත් ආවා. පෙර භවයේ නැවැත්තුවා නම් අද බණහන්නේ. එහෙනම් අදහන බණ මේ භවයේත් අපි නවත්ත ගත්තේ නැත්නම් ඊගා භවෙත් බණහන්ත වෙනවා. තව කොච්චර බණහන්ත වෙයිද? බුදුවරේක ලෝකේ පහළ වෙන්නේ අපි දීර්ඝ කාලයකට පස්සේ. ඒ වාසනාව අපිට උරුම වෙලා තියෙනවා. එහෙනම් දැකීම පිරිසිදු කරන්ට නම් කරුණු 201ක් විස්තර කරන්ට වෙනවා. ඒ කරුණු 201ක සංක්ෂිප්ත කරලා ගත්තාම තියෙන්නේ කරුණු දෙකයි. නාමච රූපංච. නාමයයි රූපයයි. නාම කිව්වා සිතහා සිතුවිලි වලට. රූප කිව්වා සතර මහා භූතයන්ට. සතර කිව්වේ හතරට. මහා භූත. භූත කියන්නේ අදෘශ්‍යමානයි. භූතයෝ දකින්නේ පේන්නේ නැහැ. ඒ නිසා මේ හතරටත් භූත කියන වචනේ පාවිච්චි කරනවා. ඇයි? පේන්නේ නැහැ. එහෙනම් මම එකින් එක විස්තර කරනවා, හොඳට අහන්න. මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙනවා ශක්තියන් හතරක්. ඒ තමයි තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. අපේ ශරීරයේ තෝ හතරම තියෙනවා. ඒක අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා 20ක් මේ පැත්තට දාන්න. තද ගතියට, පටවි ධාතුවට අයිති 20ක්. කේසා ලෝමා නකා දන්තා සචෝ මන සංහාර අට්ටි අට්ටි මිච්ඡා වක්ඛං හදයන් අන්‍ය ආදී වශයෙන් 20ක් තියෙනවා. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට ලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපු මස හෘදය බොක්කු බඩවැල් පිත්තාස දිරෝපු ආහාර නොදිරෝපු ආහාර මොළ තියෙනවා. ඒ විස්ස තදගති කියලා අයින් කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේක ඉදිරියේදී අපි ගන්නවා. මේ දැන්ට මේක අපි තදගතිය හැටියට අයින් කරාට මේ සෑම එකම හතරම තියෙනවා. මේ අවබෝධයේ පහසුව පිණිසයි අපි මේ හතර, මේ විස්ස, මේ තදගතිය හැටියට පෙන්වන්නේ.
කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව පිට මේද තෙල උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා තියෙනවා 12ක් ඒක දීර ගතිය ඇලෙන ගතිය වැగిරෙන ගතිය තියෙනවනේ ශරීරේ ශරීරේ උණුසුම් කරන උණුසුමක් තියෙනවා අංශක 98.4 කුෂ්ණත්වයක් ශරීරේ තියෙනවා ඒක වැඩි වුණා උණ අඩු වුණත් හොඳ නැහැ ඒ උෂ්ණත්වයෙන් තමයි මේ සියල්ල දවන්නේ තවන්නේ පුච්චන්නේ කෙස් ටික ඉදවන්නේ හැම රැලි කරන්නේ ඇස් පෙනීම අඩු කරන්නේ කන් ඇහිම අඩු කරන්නේ කොන්ද කුදු කරන්නේ ඔය උණුසුමේ තියෙනවනේ වායුවක් තියෙනවා ශරීරේ පුරාම හැසිරෙන වායුවක් තියෙනවා උඩට එන වායුවක් තියෙනවා පහළට බහින වායුවක් තියෙනවා ඒ කොටස් අතරේ සැරිසරන වායුවක් තියෙනවා ශරීරේ පුරාම ගමන් කරන වායුවක් තියෙනවා හුස්ම ගන්න පිට කරන වායුවක් තියෙනවා අධ්‍යාත්මික බාහිර ඔය දෙකම එකයි පදගති අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා දීර්ඝගති අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා උනස්සම අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා වායුවත් අධ්‍යාත්මයේ තියෙනවා බාහිරක් තියෙනවා තියෙනවද දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න දැන ගැනීම තුල ඉන්නේ අනුමාන ඥානය අපි මේක කොච්චර කීවත් ඔයත් අහනවා ඔයත්ට දැනෙනවා ඒ දැනීම අනුමාන ඥානය ඒක තුලින් නිවන් දකින්න බෑ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ ප්‍රත්‍යක්ෂ කියන්නේ හොඳටම විශ්වාසයි ඒක කොහොමද ගත්තේ දැකලා උදාහරණයක් කිව්වොත් යම් පුච්චලේ අර උසාවියට එහෙම ගෙනිනකොට රෙදි වලින් ආවරණය කළා අරන් යනවා නේ හඳුනාගන්නේ පෙරට්ටු කියලා තියෙන. ඒ අරන් යනකොට අපිට ඒ පුච්චලේ අඳුරගන්න බැහැ. එතකොට තමන්ට යම් කරදරයක් කරපු පුච්චලේ මෙතන ඉන්නවද කියලා බලන්න කියනවා. එතකොට දැක්කොත් අඳුරන්න පුළුවන්ද? පුළුවන්. නොදැක ඉන්න තාක්කල් අඳුනගන්න බැහැ. අන්න ප්‍රත්‍යක්ෂයි. ආ මෙයා තමයි. එතනදි පෙන්නනවා. අන්න ඒ වගේ තමයි. එතකොට ප්‍රත්‍යක්ෂ ඥානය තුළ තමයි අවබෝධයෙන්නේ. දැන ගැනීම තුළ එන්නේ අනුමාන ඥානයක්. තව උදාහරණයක් කිව්වොත් බුද්ධ ගයාවට ගිහිල්ලා නැත්නම් යම් කෙනෙක් ගිය කෙනෙක් ඇවිල්ලා ඒක විස්තර කිව්වට එයාට පැහැදිලි ස්වභාවයක් එන්නේ නැහැ. එයාත් කවදා හරි බුද්ධ ගයාවට ගියොත් අන්න පැහැදිලි යාට. හරි මෙතන තමයි බුද්ධ ගයාව කියන්නේ. අන්න ඒ වගේ තමයි. ඒතර අනුමාන ඥානෙ නෙමෙයි යෝනේ ප්‍රත්‍යක්ෂ ඥානය. එහෙනම් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්න නම් අපි මේක දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න ඕනේ මේ කොටස් ටික. ඒතර කොටස් ටික දැක්කහම දැන් අයිති කාටද? සතරමහා භූත. ඒතර අපේ ශරීරයේ මේ කොටස් හතරම තියෙනවා නේද? හොඳයි. ඒතර ඒ විදිහට වෙන් කරන්න. වෙන් කරන්නේ නුවණින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මහණෙනි. දැන් ඔය සියලු දෙනාටම නිවන් දකින්නද ඕනේ? ඒක නෙයිද ඕනේ? රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. රූපස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. වේදනාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. වේදනාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සඤ්ඤාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සඤ්ඤාස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. සංස්කාරස්කන්ධය බෙදලා වෙන් කළ බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. විඥානස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න බැරි නම් නිවන් දකින්න සුදුසුකමක් නැහැ. විඥානස්කන්ධය බෙදලා වෙන් කළා බලන්න පුළුවන් නම් නිවන් දකින්න සුදුසුකමක් තියෙනවා. නිවන් දකින්න සුදුසුකම් කීයක් ඕනද? පහයි. දැන් කීයක් තියෙනවද? සුදුසුකම් තියෙන කෙනෙකුට පත්වීම හම්බ වෙනවා. අපි අධ්‍යාපනය ලැබලා ඉගෙනගෙන අපි සහතිකපත් ටිකක් ළඟ තියාගෙන ඉන්නවා. ඒ සහතිකපත් වල මොනවද තියෙන්නේ? සුදුසුකම්. එතකොට මේ සුදුසුකම් අනුව
යම් ආයතනයක පුරප්පාඩුවක් දාලා තියෙනවා. ඒ පුරප්පාඩුව රැකියාව සඳහා. ඒතකොට ඒකට තමන්ගේ අතේ තියෙන මේ සහතික පත්‍රවලත් එක්ක සංසන්දනය කරලා බලපුවාම ඒක ලබා ගන්න පුළුවන් සුදුසු යාට. එතකොට එයා යනවා ඒකේ විභාගෙට, ඉන්ටර්විව් එකට. ගියාම එයාගේ මොනවද ඉල්ලන්නේ? සුදුසුකම් පිළිබඳව සහතික ටික ඉල්ලනවා. ඒතර සුදුසුකම් හොඳටම තියෙනවා සහතික ටික දෙනවා. පරීක්ෂා කරලා බලලා එයාට පත්වීම හම්බ වෙනවද? හම්බ වෙනවා. එහෙනම් මෙච්චර කාලයක් අපට නිවන කියන පත්වීම හම්බුන්නේ නැත්තේ? නෑ, උත්තරේ තියෙනවා එතන. තියෙනා නේද උත්තරේ? ඒකත් පත්වීමක්. එහෙනම් ඒ පත්වීම අපිට ලැබුන්නේ නැත්තේ ඇයි? අර සුදුසුකම් පහ අපි සම්පූර්ණ කරලා ඉතින් දැන් සම්පූර්ණ කරමු. කෙටවට ඉවරයි. මෙච්චර කාලයක් මේ සුදුසුකම් අපි සම්පූර්ණ කළේ නැහැ. එහෙනම් අපි දැන් ඉඳලවත් අපි මේ සුදුසුකම් ටික සම්පූර්ණ කරගත්තොත් පත්වීම හම්බ වෙයිද? හම්බ වෙනවා. බෙදලා වෙන් කළා නොබලන තාක්කල් නිවන් දකින්න බෑ. තේරෙනවද? එහෙනම් සුදුසුකම් කීයද තියෙන්නේ? පහයි. ගොඩක් නෑ, බය වෙන්න එපා, ගොඩක් නෑ. පහයි නේ. එහෙනම් එතකොට මේ ශරීරයේ දැන් ඔය තදගතිය, දීර්ඝගතිය, උෂ්ණේ වාතය කියන එක පැහැදිලිවම තියෙනවා. හොඳයි. දැන් අපි දන්නවා කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ, සැරව, පිත කියන ඒවා අතිශය පිළිකුල් දුර්ගන්ධේ. දොස්තර මහත්තයා ගිහින් කියන්න ඔය ටික අයින් කරන්න කියලා. අනේ ડોක්ටර් මේක හරි පිළිකුල්, මේක මට තරහා ගන්න බෑ, මේක හරි ගඳයි, මේක පිළිකුල්, මේක දුර්ගන්ධයෙන් යුක්තයි, මේක කවුරුවත් ප්‍රිය කරන්නේත් නෑ. අනේ ડોක්ටර් මේක මගේ ශරීරෙ මේ ටික අයින් කරන්න කියලා. ලේ, සැරව, පිත, මේද, තෙල්, කුරුණු තෙල්, සඳ, මිදුළු, මුත්‍රා අයින් කරලා දෙන්න කියන්නේ. පුළුවන් ද අයින් කරන්න? බෑ. එහෙනම් උණුසුම තමයි මේ සියල්ල සිද්ධ කරන්න දවන්නේ, තවන්නේ, පුච්චන්නේ. මේ එක විදියක තියාගන්න දෙන්නේ නැත්තේ උණුසුම විසින්. ඒ නිරන්තරයෙන් දවනවා, තවනවා, පුච්චන උණුසුම අයින් කරන්න කියන්නේ. මොකද දැන් වායුවත් හරි කරදරයක් නේ. අතරයි කිස්. කොන්දේ අමාරු, තුනටි අමාරු, බෙල්ලේ අමාරු. හුස්ම ගන්න බැහැ හරි ආකාර. වාචයක් අපිට කරදර කරන ඕක අයින් කරන්න කියන්නේ. කොච්චර වෙලාවක් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙනම් අර කෙස්ලොම් නියදස් සම්ටික අයින් කරන්න පුළුවන්ද? බැ. ඔය හතරෙන් එකක්වත් මේ විශ්වයේ තියෙන මේ ඇහැට පේන නොපෙනෙන පුංචි වැලි කැටයෙන්වත් ඔය හතරෙන් එකක්වත් අයින් කරන්න බැ. ඔය හතරම තමයි මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන පත්‍රිකාවෙත් ඔය හතරම තියෙනවා. මේ මල් ටිකේ, මේ රේන්, මේ සෑම එකම ඔය හතරම තියෙනවා. මේ ශාලාවේ පුරහම තියෙන්නේ සෑම දෙයකම තියෙන ඔය හතර තියෙනවා. හිරු එළියෙත් තියෙනවා, වාතයෙත් තියෙනවා. ඔය කෙන්තර ලෝකයක් නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සබ්බසෝ නාම රූපස්මි. මම සියල්ල නාම රූප දෙක තුල පනවනවා. එච්චරයි ලෝකේ තියෙන්නේ. නාමයේ කිව්වේ සිත හා සිතුවිලි. රූපේ කිව්වේ සතර මහා භූතයන්. තේරෙනවද? එහෙනම් සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙච්ච දෙයක් හැටියට අපිට පිළිගන්න සිද්ධ වෙනවද? පිළිගන්න සිද්ධ වෙනවා. ඒක තමයි සත්‍යය. හැබැයි ඒක දැනගන්න විතරක් නෙමෙයි, දැකගන්න. තාම දැක්කේ නැහැ. ඇයි? භූතය පේන්නේ නැහැ. පේන්නේ නැනම් බලාගන්න පුළුවන්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ හතර දෙනාට භූත කියන නාමය දීලා තියෙන්නේ. ඇහැට පේන්නේ, හැබැයි මනසට පේනවා. තේරෙනවද? මනසින් දකින්න පුළුවන් භූතය. දැන් මේ හතර මනසින් බලන්න බැරිද? අන්න දකින්න. ඒකයි මං කියුවේ දැනගන්න විතරක් නෙමෙයි, දැකගන්න ඕනේ. එහෙනම් මේ මහා භූත හතරෙන් නිර්මාණය වෙලා තිනවා තව කොටස් ටිකක්. අපි ගන්න වැස්ස තියෙන එක සෑම කෙනෙකුටම තියෙනවා. අපි හරියම පරිස්සම් කරනවා. ඇහැක් වගේ පරිස්සම් කරනවා කියනවා. ඇස් දෙක හරියට පරිස්සම් කරනවා. ඔය ඇහැ නිර්මාණය කළේ කවුද? අර භූතය හතර දෙනා තමයි. පද ගතියක් තියෙනවා කි? දියර ගතියක් තියෙනවා, උෂ්ණයක් තියෙනවා, වාතයක් තියෙනවා.
නැහැ කියලා කිසි කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒ ඇස මැද්දේ තියෙන කළු ඉන්ද්‍රියව කියලා එකක්. ඒක මැද්දේ තියෙන පුංචි පිටක්. චක්කු ප්‍රසාද රූප කියලා කියනවා ඒකට. ඇයි මේ ප්‍රසාද රූප කියන්නේ? ප්‍රසාද දීමන. දැන් පහුගිය මාසෙත් හම්බුණා ඔය ආයතන වලින් ප්‍රසාද දීමන එහෙම. අවුරුද්දේ අන්තිමට දෙනවනේ ප්‍රසාද දීම. රැකියාව හොඳට කරාට පැමිණීම හොඳයි. ආයතනයේ අභිවෘද්ධියට දියුණුවට වැඩ කරලා තිනවා. ඒ නිසා ප්‍රසාද දීමනාව ලැබෙනවා. ඔකත් ඒ වගේ එකක් තමයි. ප්‍රසාද රූප කියන්නේ ඒකයි. රූප කිව්වේ භූතයන්ට, ප්‍රසාද කිව්වේ හිටපු ආකාරයට ලැබුණා. උප්පත්තියම ಜಾති අන්දයි. එතකොට පෙර භවයේ ඉඳලා තියෙන්නේ නරකට. ඒ නිසා තමයි අර භූතය හතර දෙනා විකෘති වෙලාගේ. සමවාවන ප්‍රකෘති. සදගතිය, දියරගතිය, උෂ්ණය, වාතය කියන හතර දෙනා සමවාවන ප්‍රකෘති. ජාති අන්දයි. උප්පත්තියෙම දර්ශනේ නැහැ. ඇයි? විකෘති. එතකොට කාගේ විකෘතිතාවයක්ද තියෙන්නේ? මගේ හැ විකෘතිද? එහෙම නැත්නම් අර භූතය හතර දෙනා වෙනස් වෙලාද? භූතය හතර දෙනාගේ වෙනසක් තියෙන්නේ. හැබැයි කතා කරනව නේද මගේ හැ කියලා. හා? මගේ හැ කියලා කතා කරන්නේ. එතකොට හරිද ඒක? වැරදි. අන්න ඒකට කියනවා දික්ටි කියලා. අන්න දැක්ක වැරදි. එහෙනම් හරියට දකින්න. තොර චක්කු කියන්නේ ඇස ප්‍රසාද පෙර භවයේ හිටිය ආකාරයට ලැබිච්ච එකක්. ඒකට කියන පෙර භවයේ හිටිය කර්ම කරගෙන. කුසල කර්ම, අකුසල කර්ම. එහෙනම් නොපෙනෙන හැක්නම් අකුසල කර්මයේ ප්‍රතිඵලයක්. හැබැයි ඇහැක් හැදුවේ නැහැ. සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් හැදුවා. ඇහැක් හදන්න බැහැ. ඇහැ සම්මුති වචනයක්. ප්‍රඥප්තියක් ඇහැ කියන්නේ. සතර මහා ධාතු හඳුනා ගන්න දීපු නාමයක් හෙවත් ප්‍රඥප්තිය සම්මුති හෙවත් ප්‍රඥප්තිය. එහෙනම් ඒ චක්කු ප්‍රසාද රූපය තුල තියෙන්නේ සතර මහා භූතය. ඒ සතර මහා භූතයන්ගේ විකෘතිතාවය ඇතිකලේ පෙර කර්මයේ විසින්. ප්‍රකෘතිතාවය ඇතිකලේ දැන් මෙතන ඉන්න සියලු දෙනාටම ඒ චක්කු ප්‍රසාද රූපයට ඉස්සරහා තියෙන රූප හොඳට ගැටෙනවා. එහෙනම් ප්‍රකෘති tattven ඇවිල්ලා තියෙන්නේ. ඇයි? එහෙනම් අතීත භවයේ ඔය සියලු දෙනාම ඇස පිළිබඳව අකුසල කර්ම කරලා නැහැ. තේරෙනවද? හැබැයි යම් කෙනෙකුට පෙර භවයේ අකුසල කර්ම කළා එයාට අවුරුදු 20 දී. එයා කාගේ හරි දැසට ඇසිඩ් ගැව්වා. එහෙම නැත්නම් කාගේ හරි දැසට හානියක් කළා. චක්කුපාල හාමුදුරන්ගේ කතාව දන්නා. එතකොට එයාට ඒ වයස එනකොටම මොකද වෙන්නේ? දැස් අන්ධ වෙනවා. ඇයි? හරියට එයා ඒ වයසේදී ඒ කර්මයට සිද්ධ කළා. ඒක හරියට අවුරුදු 20යි මේ භවයේ හරියට ඒකම. මේ කර්මය කියන එකත් තිස්සේ ගැඹුරු කර්මයක්. තේරෙනවද? එතකොට එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපේ කියන්නේ මට අයිතිද කර්මයටයි කිස්? කර්මයටයි තියෙන්නේ. එහෙනම් ඒ මගේ කියන්නේ අන්න එකට කියනවා දික්ටි කියලා. එතකොට මට අයිති එකක් නෙමෙයි. මම කියන්න බෑ. එක්තරා කොටසක් විතරයි චක්කු ප්‍රසාද රූපේ කියන්නේ. මගේ කියන්න බෑ. අයිතිකාරයෝ පැත්තකින් ඉන්නවා. සතර මහා භූතයෝ අයිතිකාරයන්. ඒකේ අඩු වැඩිය නිර්මාණය කරපු කෙනෙක් ඉන්නවා. ඒ තමන්ගේම සිතුවිලි. තමන්ගේ සිතුවිලි බලවත් වුණාද? ඒ අනුව කර්ම කළා. සිතුවිලි වල බලවත් බවට කර්ම කියලා කියනවා. හොඳ පැත්තට බලවත් වුණොත් කුසල කර්ම. අද වාඩි වෙලා බණ අහනවා. සිත හොඳ පැත්තේද නරක පැත්තේද? කුසල කර්ම කිව්වේ ඒකයි. සත්තු මරනවා, හොරකම් කරනවා, ලාමක සේවනයන් කරනවා, බොරු කියනවා, ඒ පිළිබඳව සිතුවිලි බලවත් වෙනවා. මොන කර්මද? අකුසල කර්ම. එහෙනම් කර්මය දෙකයි. එහෙනම් මේ චක්කු ප්‍රසාද රූපය මට අයිති එකක්ද කර්මයට අයිති එකක්ද? ඒක සම්බන්ධ වෙලා තියෙනවා ශරීරයට. ඇහැ කොහෙද පිහිටලා තියෙන්නේ? ශරීරයට සම්බන්ධයි.
ශරීරයට සම්බන්ධ වෙලා තියෙන යම් දෙයක් ඇත්නම් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ කාය ප්‍රසාද රූප හැටි. කය කියන්නේ ශරීරය. ශරීරයට ලැබුණු ප්‍රසාදයක්. කාය ප්‍රසාද රූප. හැබැයි ඔක පාලනය කරන්නේ කවුද? අන්නේ ආ පොඩ්ඩක් හොයාගන්න ඕනේ. කවුද ඔක පාලනය කරන්නේ? Tamanට පාලනය කරන්න පුළුවන්ද ඔක? Tamanට පාලනය කරන්න පුළුවන් නම් 40 පයින්කොට එනවා 40 ඇඟිරිය කියලා එක. එනවද? ඉතින් පාලනය කරගන්නකො. බෑ පාලනය කරන්න. පාලනය කරන්න Tamanට පුළුවන් නම් Taman කවදාවත් කන්නඩි දෙකක් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්න සිද්ධ වෙනවද? ඊට පස්සේ ඒකටත් පහුණාන් පස්සේ කාචක් දාන්න වෙනවා. සුදු ඇවිල්ලා කියලා. එතකොට එහෙනම් කවුද මේක පාලනය කරන්නේ? මගේ පාලනේ ඉංග්‍රීසි වෙනවා. මට පාලනය කරන්න බෑ. එහෙනම් මේක පාලනය කරන්න කෙනා හොයාගන්න ඕන. එයාට කියන ජීවිත ඉන්ද්‍රිය රූප කියලා. ජීවිතය කියන්නේ පැවැත්ම. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ජීවිත ඉන්ද්‍රිය රූප කිව්වේ මහ භූත හතරට. එතකොට පැවැත්ම අරගෙන යන්නේ කවුද? ජීවිත ඉන්ද්‍රිය රූපේ. එතකොට එයාට කොහොමද එහෙම බලයක් හම්බෙන්නේ? එයාට කොහොමද එහෙම බලයක් හම්බෙන්නේ? පාලනය කරගන්න. එයාට බලය දුන්නේ කර්මය. ඒ ජීවිතේන්ද්‍රිය රූපයත් සතර මහ භූතයෝ. තේරෙනවද මේක ගැඹුරුයි? ඒ සතර මහ භූතයන්ට පුළුවන්කම තියෙනවා අර කර්ම බලයෙන් ලැබිච්ච ඒ ශක්තියෙන් පුළුවන්කම තියෙනවා ශරීරයේ සියලුම රූප කලාප පාලනය කරන්න. උදාහරණයක් දෙකක් කියනවා. ජනාධිපතිට රට පාලනය කරන්න පුළුවන්? පුළුවන්. පුළුවන්ද? හා? නගරාධිපතිට නගරේ පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ කියන්නේ නගරාධිපති කිය? පුළුවන්. ජීවිතේන්ද්‍රිය රූප කියන්නේ ඒකයි. එයාට පුළුවන් මේ සියලු දෙනා පාලනය කරන්න. මේ සියලු රූපයන් පාලනය කරන්න. ඒ නිසා එයාට බලය, එයි බලය. ඒ කියන්නේ ඒ සතර මහ භූතය අනිත් සතර මහ භූතයන්ට වඩා ප්‍රබලයි, ශක්තිමත්. ඒකේ අවසානයම තමයි මරණය කියන්නේ. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේදක මරණය. එහෙම මරණයක් අහලා තියෙනවද? ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද. ඒ කියන්නේ ජීවිතයේ පැවැත්ම අරගෙන යන්න අධිපති. ඉන්ද්‍රිය කියන්නේ අධිපති භාවය ගත්තා. ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද. ඒ උපදීමේ ඡේදනය කියන්නේ කපනවා. හටගන්ම කපනවා. එතකොට මොකද්ද සිද්ධ වෙන්නේ? එතකොට හතර දෙනෙක් ඕනේ උත්සගෙන යන්න. මොකද්ද කියන්නේ එතකොට? මරුණක් කියනවනේ. එතකොට ඒ මොකද්ද උනේ? අර ජීවිත ඉන්ද්‍රිය රූපේ බලය ගිලිහුණා. එතනින් එහාට පවත්න්න බෑ. ඒකර කවුද මැරුනේ? පුජ්ජලෙන් මරලාද? නෑ. මේ සතර මහා ධාතුන්ගේ ප්‍රවෘත්ති අවසන් කළා. එයාට එතනින් එහාට අරන් යන්න බෑ. මේක ගැඹුරුයි ටිකක්. හොඳට විමසලා බලන්න තේරෙනවද මං කියන එක? පුළුවන් තරම් සරලව කියන්න. එහෙනම් චක්කු ප්‍රසාද රූපය ට මම කිව්වොත් බැ කියන්නේ. ඇයි? මේක ශරීරයේ එක කොටසක් විතරයි. එක කොටසකට මම කියනවද? බැ. මං කියවනේ අර කොටස් 32ක් පසුගිය ධර්මදේශනාවල තියෙනවා. කොටස් 32ක් හොඳට වෙන් කරන්න. දැන් කියවනේ ඒ එක කොටසක් අරන් හොඳට ලං කරලා බලන්න මම කියන කෙනා ওই කොයි කොටසෙද ඉන්නේ කියන්නේ? කොයි කොටසෙද ඉන්නේ මම කියන කෙනා? කෙස්වල ඉන්නවද? ලොම්වල? නියවල? දත්වල? කෙල සෙමසොටු කඳුළු වල ඉන්නවද මම කියන කෙනා? නෑ නෑ. එහෙනම් උණුසුම මමද? වායුව කියන්නේ මමද? එහෙනම් මම කියලා කෙනෙක් නෑ කියනවා. දැන් කතා කරනවානේ මම කියලා. ඒක සම්මුතිය. හරි. සම්මුතිය ඕනේ අපිට. සම්මුතිය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ප්‍රඥප්තිය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි අපේ සිත තියෙන්න ඕනේ පරමාර්ථය. පරමාර්ථයේ සිට තිබොත් ධර්මය අවබෝධ වෙනවා. සම්මුති හේව ප්‍රඥාප්තිය තුල සිත පවත්වන තාක්කල් අවිද්‍යාව. පරමාර්ථ ධර්මයන් කෙරෙහි පහසෙන් සිත පවතිනවද? විද්‍යා. දැන් මෙච්චර කල් කොහෙද හිටියේ? විද්‍යාවද අවිද්‍යාවද? දැන් අද විද්‍යාව තමයි. පරමාර්ථ ධර්මයන් කෙරෙහි පහසෙන් සිත පවතිනවා. විද්‍යා දෙක මාරු කරන්න තියෙනවා. මෙච්චර කල් අවිද්‍යාවේ හිටියා, ඒ අනුව මම සම්මුතියෙන් ගත්තා
පුජ්‍යලේ සත්‍යයේ ජීවේ බුදුරජාන් වහන්සේ දේශනා කරන නිස්සත් සත්‍යයක් නෑ නිජීව ජීවයක් නෑ එහෙනම් අපේ දැකීම වැරදිද එහෙනම් හරි පැත්තට ගන්න ඕනේ වැරදි දැක්මට කියනවා මිත්‍යා දිට්ඨි දිට්ඨි කියන වචනයත් පාවිච්චි කරනවා එහෙනම් මේ ඇස නැමැති මේ චක්කු ප්‍රසාද රූපය මේක මේ ආකාරයට දැක්කොත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය මතුවෙනවා. මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය? හේතු ඵල. හේතු ඵල. ඒකනේ න්‍යාය. දැන් මෙතන තියෙනවා ඒක. මොකක්ද? හේතු කිව්වේ මූල ධර්මවලට. මූල ධර්මය මොකක්ද? කර්මයයි. ඒරනවා. හැබැයි කර්මයටත් හේතුවක් තියෙනවා. නිකං කර්ම කරන්නේ නැහැ. කර්මයට හේතුව තමයි අවිද්‍යාවයි තණ්හාවයි. අවිද්‍යාවටයි තණ්හාවටයි කියනවා කෙලෙස් කියලා. උපාදානියත් කෙලෙස්. කෙලෙස් සිත කෙලෙස් කියන්නේ කෙලසෙනවා. අපිරිසිදු වෙනවා. දූෂ්‍ය වෙනවා. කිලිටි වෙනවා. එහෙම වෙනවද? වෙනවා. ඒ කෙලසීම නිසා සත්‍ය කර්ම කරනවා. ඒතර කර්ම හේතු. හරිද? ප්‍රත්‍ය ධර්මයක් තියෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාර ධර්මයක්. උදව් කළ ධර්මයක්. පිහිට වෙච්ච ධර්මයක්. දැන් මේ චක්ක ප්‍රසාද රූපය හදන්න පිහිට උනේ සතර මහා භූතයෝ. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. තව හතරක් තියෙනවා. ඔකේ වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒකට කියනවා සුද්ධාස්තක කලාපය. එතකොට මේ සුද්ධාස්තක කලාපයයි ති ශරීරේට. පාලනය කාගේද? ජීවිත ඉන්ද්‍රිය රූපේ. එතකොට හේතු ගන්නවා ප්‍රත්‍ය ධර්මයේ ගන්න. හේතු කර්මයයි මූල ධර්මය. ප්‍රත්‍ය ධර්මයේ සතර මහා ධාතුවේවත් සුද්ධාස්තක කලාපයයි ඒන් උපත් ධර්මයේ චක්කු ප්‍රසාද රූපේ. හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. යමෙකුට මේ ආකාරයට දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න පුළුවන් නම් සෝ ධම්මං පස්සති. එයා හේතුඵල න්‍යාය දැක්කා. මේ හේතුවෙන් මේ ඵලය හැදෙනවා. දැන් මේ හේතුවෙන් නෙමෙයි මේ ඵලය. එහෙනම් එතකොට ඇහැ ආයි කියන්නේ මම කියලා. ඇහැ මගේ කියලා ආයි කියන්නේ. ඇහැ මට අයිති කියලා කියන්නේ. ඇයි? පාලනේ ජීවිත ඉන්ද්‍රිය රූපේ. මගේ කියන්න බෑ අයිති සතර මහා භූතයන්ට. තේරෙනවද? මම කියලා තනි වචනයක් පාවිච්චි කරන්න බෑ. මේක එක්තරා කොටසක් විතරයි ශරීරේ. තේරෙනවද කියන්නේ? එහෙනම් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න ධර්මයක්. හේතු කිව්වේ මූල ධර්ම වලට, ප්‍රත්‍ය කිව්වේ උපකාර ධර්ම වලට, උපකාරයෙන් උපන් ධර්මයක් හැටියට අද ඉඳලා ඇහැ දකින්න. ඊට පස්සේ ආ කතා කරන්නේ ආයෝක මගේ කියලා. තේරෙනවද? ඇයි කතා කරන්නේ නැත්තේ? එයා දන්නවා මේක මටයි ටිකක් නෙමෙයි. එහෙනම් එයා ඒ පිළිබඳව, ඇහැ පිළිබඳව මින් ඉදිරියට ආයි කර්ම කරන්නේ. ඒ කර්ම කරන්නේ නැත්නම් එයාට ඒක උපකාර වෙනවා. කර්ම නැත්නම් විපාක නැහැ. කර්ම කෙරුවොත් විතරයි විපාකයක් ලැබෙන්නේ. කර්ම කරන පුච්චලයට විතරයි විපාකයක් ලැබෙන්නේ. කර්ම නොකරන පුච්චලයට විපාක ලැබෙන්නේ. එහෙනම් එයා කර්මය ක්ෂය කරනවා. අවසානයේ කර්මක්ෂය ඥානය. සියලු කර්මයන් ක්ෂය කියලා දැනගන්නා උනුවණක් එනවා. එදාට තමයි තේරෙන්නේ මං දැන් මෙතන ඉන්නේ කියලා. තේරෙනවද? එතකන් කර්ම කරනවා. එහෙනම් දැන් ඇහැ පිළිබඳව, හෙවත් චක්කු ප්‍රසාද රූපය පිළිබඳව ගැටලුව හරිද? විසඳගත්තද? එහෙනම් ආයෙත් කියන්න එපා. මේක මගේ හැ කියලා. මටයි තිනේ ඔක. කර්මය විසින් නිර්මාණය කළේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි. කමදායදෝ. කම යෝනි. කම බන්දු. කම පටිසරණ. කම්මං සත්‍යේ විභජති. සීනං ප්‍රණීතායති. මේ සත්‍ය නානත්වයට හා විවිධත්වයට පත් කරන්නේ කර්මය විසින්. පිළිගන්නවද? කර්ම න්‍යාය ඉදිරිපත් කළ ඉතාමත්ම නිවැරදිව පැහැදිලිව ලෝතර බුදුරජාණන් වහන්සේ දැන් එකයි කිව්වේ නේ. එහෙනම් මහ භූත හතරෙන් හැදිලා තියෙන බව පේනවා. ඒ මහ භූත හතරෙන් ඒ විකෘතිතාවය ප්‍රකෘතිතාවයට හේතු වුණේ
පෙරභවයේ කරගත්ත කුසල කර්ම හා අකුසල කර්ම. තේරෙනවද? එතකොට මේ පුච්චලයා මේක නිවැරදිව අවබෝධ කරගත්තට පස්සේ අකුසල කර්ම කරන්නේ. එයා කරන්නේ හිතාක් දුරට තමන්ට මතු භවයක් ලැබෙනවා නම් ඒ ලැබෙන මතු භවයේදී ප්‍රകൃති ඇහැක් බලාපොරොත්තු වෙනවා එයා. ප්‍රകൃති ඇහැක් බලාපොරොත්තු වෙනවා නම් ඒ ඇහැ පිළිබඳව කර්ම කරන්නේ නැහැ. තේරෙනවද? මේ අවබෝධය තුළ මේ කර්ම වලින් ඈත් වෙනවා කියන්නේ ඔකයි. ඒ තාක්කල් කර්ම කරනවා. ඒ තාක්කල් කර්ම කරනවා. ඒ කර්ම කරන්නේ අවිද්‍යාව නිසා. තණ්හාව නිසා. උපාදානය නිසා. උපාදානය කියන්නේ තදින් අල්ලගනවා, තදින් ග්‍රහණය කරගෙන. ඒ නිසා සත්‍ය කර්ම කරනවා. එහෙනම් චක්කු ප්‍රසාද රූපේ කියන එක පිළිබඳව විතරක් නෙමෙයි තවත් මං කියවනේ 201ක් කියන්න තියෙනවා කියලා. ඒක එකයි නෙකි. දැන් තව 200ක් තියෙනවා කියන්නේ. මං හිතන්නේ මේ අවුරුද්දෙම කිව්වත් කියලා ඉවර කරන්න බැහැ. අවුරුද්ද ඊට වැඩි කාලයක් ඇයි හොඳට අහන්න. දැන් එකකින් පැහැදිලි නේද මේ ශරීරයේ ස්වභාවය කියන එක මොකක්ද කියන්නේ. එහෙනම් ඊගාට තියෙන්නේ සෝත ප්‍රසාද රූප. සෝත කියල කනට. ප්‍රසාද රූප. ප්‍රසාද රූප කියන්නේ දැන් මා රිස්සල කිව්වා වගේ මොනවට ලැබිච්ච එකක්? පෙර භවයේ හිටිය හොඳට හිටියා නම් ඇහෙන කනක්. මේ කන ඇතුලේ තියෙනවා බාහිර ශබ්ද ඇවිල්ලා ගැටෙන්න සුදුසු තැනක් තියෙන. වෙන ශරීරේ කොහොමවත් ගැටෙන්නේ නැහැ. ඒ බාහිර ශබ්ද ගැනෙන්නේ ඒ සෝත ප්‍රසාද රූපේ. එතකොට ඒ සෝත ප්‍රසාද රූපය කාටදයි කි? ඒක ශරීරේ එක කොටසක් විතරයි. මම කියන්න බෑ ඒකට. මම කියන්නේ තනි පුච්චලයකනේ. ඒතර තනි පුච්චලයකට කියන්න බෑ කන මම කියලා. ඒතර කන මගේ කියන්න බෑ. එයි සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච එක. එහෙනම් එතකොට ඇහෙන කනක් නම් සෝත ප්‍රසාද රූපයේ ප්‍රകൃතින පෙර භවයේ කුසල කර්මය. උපත්තියෙම බිහිරි. එතකොට දැන් පුජ්‍යලේක් බිහිරි කළා තියෙනවද සතර මහා ධාතුන්ගේ විකෘතිතාවයක් ඇති කළා තියෙනවද? පුජ්‍යලේක් බිහිරි කළා නැහැ. නමුත් අපි කියන බිහිරි පුජ්‍යලයක් කියලා. වැරදි වචනය. ඒ සෝත ප්‍රසාද රූපය ඒ සතර මහා භූතය විකෘති කළා තියෙනවා. කන් ඇහෙන්නේ උප්පත්තියෙන්. එයි පෙර භවයේ ඒ සෝත ප්‍රසාද රූපය පිළිබඳව අකුසල කර්මයක්. සමහර අය කියනවා බඩ දෙනවා මං කන පැලෙන්න කියලා කියනවා කියලා. ඒක නිකන් ඉන්නේ නැහැ. අත දිගහැරලා වෙනවා. අර මනුස්සයාගේ කන් අඩිය හරියට ඊගව භවයේ හම්බෙන්නේ මොකක්ද? පැලිච්ච එකක් තමයි හම්බෙන්නේ. උප්පත්තියේම හම්බෙනා පැලිච්ච. දැන් එතකොට ඒ පුපුරපු එක කනද පුපුරුවේ සතර මහා ධාතුද පුපුරලා තියෙන්නේ. දැන් තේරෙනවා. එහෙනම් ආයි කාටවත් බඩින්නත් එපා, ගහන්නත් එපා. තේරෙනවද? මොකද වෙන්නේ? විඳවන්න වෙනවා. තමන් කරන දේ තමන් විඳිනවා කියන්නේ ඒකයි. තමන් කියන වචනේ පාවිච්චි කරනවා අපි මේ ධර්මය අවබෝධ කරගන්නවා. හැබැයි තමන් කියලා කෙනෙක් මෙතන නැහැ. පැහැදිලිද මම මේ කියන ඒවා? වෙලාව හරි අද ධර්ම දේශනාව. තේරෙනවා. වෙලාව හරි ධර්ම දේශනාව ඉවර කරා. ඊගව ධර්ම දේශනාව කියන්නේ බහන්. දෙකයි කිව්වේ. එහෙනම් ඒ සෝත ප්‍රසාද රූපය මටයි කියන්නේ මේ කර්මය ඉදිරිපත් වෙලා සතර මහා ධාතුන්ගේ ප්‍රകൃතිතාවයක් හෝ විකෘතිතාවයක් ඇති කළා. ඒ අනුව හොඳ ප්‍රසාද රූපයක් සෝත ප්‍රසාද රූපය, එහෙම නැත්නම් විකෘති ප්‍රසාද රූපයක්. එතකොට හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. ඒ කියන්නේ උපකාරයෙන් උපන් ධර්මයක් ඕක. ඒතර තමන්ගේ කන කියලා කියන්නේ මූල ධර්ම, උපකාර වෙච්ච ධර්ම, උපකාරයෙන් උපන් ධර්මය. ඒකට කියනවා හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය හේතුඵල. මේක තමයි දැනගන්න ඕනේ, මේක තමයි දැක ගන්න ඕනේ. දැක ගැනීම තුළ මොකක්ද දෙන්නේ? ප්‍රත්‍යක්ෂ ඥානය. කර්මය පේනවා. ඒතකොට දැනගෙන විතරක් හරියන්නේ නැහැ. දැක ගැනීම තුළ සතර මහා ධාතු පේන්නේ මනසට පේනවා. එහෙනම් ඒක දැනගන්න නෙමෙයි තියෙන්නේ දැක ගන්න. ඒ සතර මහා ධාතුන්ගේ විකෘතිතාවය හෝ ප්‍රകൃතිතාවය දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. ඒ වෙනස ඇති කළ ආකාරය දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න. එතකොට තමයි බය වෙන්නේ.
ससर भयक इतकोटाई इतक ससर भयक मीट कलिंग ससर भय अति उना अभी मीट वेड़ी उना मीट वेड़ी विरवड़न महंसिवेन ऐना अद इंदा विरवड़ महंसिवे उनांदुवेट हेपवेट अधिष्ठान अतिर गंट मम कोमहरी मे धार्मे अवबोध करण धरिक मत ने पुलवा ऐना धर्म दूसरा वसन करण विलाव काल अरसेन इदिरी धर्म देश मकुल पद वीर सिंह सह फ्रांस पेरी पद उपाली वीर 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 सिंह एतल पौलेशीर दिना बलापुर अरमुन के सुमनावती वसट पेरपरलोस पत्त तमंगे आदरणीय मेनियन इशिडो वीर सिंह आदरणीय पियानन प्रियदास हेवा वितान आदरणीय मामांडी अडिलिन हेट्टियारच्ची आदरणीय नंदम्म सुमित नेरंची कलुआरच्ची आदरणीय सहोदरा एतुलु तवत्ताय कौरुहो यत्नम पिन बलापुरुत्व पिन अपेक्षावेन सतुट अपेक्षावेन बलापुरुत्व मे उतुम पुण्य शक्तियेन अनुमोदन्वीमेन ए सैम केनेक्म सुवपत् वेवा ए सैम केनेक्म इता इक्मन् भवेकदी उतुम वू निवनिन्म सनसित्वा किला इदं मे ज्ञातिनं होतु किन गातावन् किया अप्रमाण पुण्यशक्ति शीलु देवी अंटत् अनुमोदन करण शीलु देवियोत् मे पिंग अनुमोदन वेवा देवियनुतुतु निवनिन्म सनसित्वा केला आकाशट्टा च बुम्मट्टा रश्कर सप्रमाण पुण्यशक्ति जीवत् जीवत् सिटीन चीलु दिनाट पेमीन सिटीन चीलु ज्ञाति हित मित्रादीन एतुल मे चीलु दिनाट तुनुरु अंगे आशीर्वाद लभेवा एतुलिन मे श्याम केनिकुट मे यहापतक्वेवा सितक्वेवा शांति आत्मवेवा चीलु दिनाट निदुक् निरोगी सुवपद्भावे चिरजीवन दीर्घायु संपत्तिल सेवा ये सदा मे उतुम पुण्यशक्ति आशीर्वाद वाक्यलिता साधु अवसान वसें रश्कर प्रमाण पुण्यशक्ति व्यारस्थने बौद्ध मध्यचाले निर्मातु ये धर्नागम कुशल धम स्वामी महंसेर पिंग अनुमोदन करण योगे मध्य व्यारस्थने वेड सिटीन शील स्वामी महंसेला एतुल मे कार्य मंडली एतुल श्याम दिनाटम मे भवे तुलम मे उतुम चतुरार सत्य धर्मे अवबोध कर गट मे उतुम पुण्यशक्ति हेतु आसना वे वाक्यलिता साधु शील दिनाट आशीर्वाद करणव अभिवादन शीलिचापचाइनो सत्तारो दम्मा वड्डंती आयुवन्नो सुकांबल आयुरारोग्य संपत्ति सग्ग संपत्ति अतो निब्बान संपत्ति हिमिनाते समिज्जतु।